ඉතින් මේ දිනක ඉන්නතර තුරේදී ආරෙන්ට මතක් වෙන්නේ ජෝති කියපු දේවල්. මාත විම්ලට දීලා තියෙන ස්ලීපින් පිල්ස් කියලා ජෝති කියපු කතාවත් ඔහුට මතක් වෙනවා. ඉතින් මේ දිනක අතර තුරේදී ආරෙන් නැගිටිනවා. ඔහු එළියට ගිහිල්ලා අහනවා අද මාධව ඔෆිස් එකට ආවේ නැද්ද කියලා. ඉතින් ආරෙන්ට දැනගන්න හම්බ වෙනවා මාධව විශේෂ වැඩකට ආරෙන්ගේ ගෙදරට ගියපු බව. ඒ වෙනකොටත් එම්ලේ ඉන්නේ මිර්ෂිත් එක්ක කතා කරන ගමන්. ඇය කාමරේ ඉන්නකොට ජනේලෙ ගාවින් හැවනල්ලක් දකිනවා. ඉතින් මිර්ෂිට කෑම කවන්න ගියාම මිර්ෂිත් එක තැනක ඉන්නේ නැහැ. එම්ලේට මිර්ෂික පස්සෙන් පන්නන්න වෙලා. කොහොමහරි ඇය ආපහු වතාවක් දකිනවා. කාමරේ ජනේලෙ ගාවින් එහා පැත්තේ තියෙන හැවනල්ල. ඇය කෑ ගහනවා කවුද එතන ඉන්නේ කියලා. එම්ලේ හදන්නේ එතන කවුරු හිටියා වුණත් හොඳ පාරක් දෙන්න. හැබැයි ඒ වෙලාවේදී මාරියන් එනවා. ආරෙන් අහනු ඉම්ලි මකද උන්නේ. ඉම්ලි බය වෙලා උත්තර දෙනවා. ඒ බිපි මෙතන කවුරු හරි හිටියා. මං දැක මෙතන හැවනල්ලක් තියෙනවා. ආරෙන් හැමතැනම ගිහිල්ලා බලනවා. කවුද මේ විදිහට ඉම්ලිව බය කරේ කියලා. ඉම්ලි තැගේ කොසට අත තියාගෙන චේකට කියනවා. ඔයා බය වෙන්න එපා කියලා. ආරෙන් ගෙදරින් අනෙක් කට්ටියගෙන අහනවා. ගෙදරට කවුරු හරි ආවද කියලා. නර්මදා ගාවට, අර්පිතා ගාවට, සොන්දර් ගාවට වගේම ඔහු ප්‍රේත ගාවටත් යනවා. ප්‍රේත ආරෙන් දිහා බලාගෙන රොමැන්ටික් විදිහට කියනවා. මං පොඩි කාලේ ඉඳන්ම මගේ ඇස් දෙකට වෙන මනුස්සයෙක්ව නම් පැනිලා නැහැ. මං දැකලා තියෙන්නේ ඔයාව විතරයි. හැබැයි ඉතින් ආරෙන් මෙතනින් යනවා. අන්තිමට කොහමහරි ආරෙන් දකිනවා එක මනුස්සයෙක් ඇවිත් ඉන්නවා. ආරෙන් ගිහලා මේ මනුස්සයාගේ කොළයකින් අල්ලගන්නවා. හැබැයි ජෝති මෙතනට ඇවිල්ලා කෑ ගහනවා. ආරෙන් මේ ඉන්නේ මගේ එක්ස් හස්බන්ඩ්. එහෙම කිව්ව විතරයි ආරෙන් ඔහුගේ කොළයකින් අතාරිනවා. ඊටත් පස්සේ ආරෙන් හැරෙන්නේ ජෝතිගේ දිහාවට. ඒ වෙලාවේදී තමයි එම්ලි කෝල් කරපු නිසා මාධව ආරෙන්ගේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ජෝති ආරෙන්ට කියනවා අතරෙදි, ඇත්තටම ආරෙන් මට හැරි කතා කරා, මගෙන් සමාව ගන්න. මං ඒ වෙලාවේදී ටිකක් ඉමෝෂනල් වුණා. ඒ නිසා තමයි මං එයාට මෙහාට එන්න කියලා කිව්වේ. ඇත්තටම මේක ඔයාගේ ගෙදරනේ. මට තිබුණා ඔයාගෙන් මේ ගැන අහන්න. හැරිත් ඒ වෙලාවේදී ආරෙන්ගෙන් සමාව ඉල්ලනවා. මං ඇත්තටම ආවේ ජෝතිගෙන් සමාව ගන්න. මං හිතුවේ නෑ ඒ නිසා ඔයාට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ආරෙන් කියනවා, ඔයා ආපු එක නෙමෙයි ප්‍රශ්නේ. මගේ වයිෆේනේ බය වෙලා. මං හිතන්නේ කවුරු හරි ආව බය කරලා තියෙනවා. ආරෙන් අහනවා, ඔයා වැරදීමකින් හරි මගේ කාමරයට ගියාද? ඒ වෙලාවේදී ජෝති උත්තර දෙනවා, ඇත්තටම මෙයා ආපු වෙලාවේ ඉඳන් හිටියේ මාත් එක්ක. හැබැයි මං දැන් චුට්ටකට කලින් දැක්කා. ආරෙන් අහනවා, ඔයා මොනවද දැක්කේ? ජෝති කියනවා, ආරයන් මං දැක්කේ මාධව එම්ලගේ රෝම එක පැත්තට යනවා. ඔන්න ඉතින් ආපහු ආරයන් කේන්තියෙන් මෙතනින් යනවා. ආරයන් මෙතනින් ගියාට පස්සේ ජෝති අත දිගැලලා කමුල් පාරක් ගහනවා ඇගේ හස්බන්ඩ් හැරීට. හැරී කියනවා, මට තිබුණේ ඔයාගේ ෆෝන් කෝල්ස් ආන්සර් නොකර ඉන්න. හැරි මතක් කරගන්නවා ජෝති ඔහුට කතා කළා ඔහුට තර්ජනය කරපු විදිහ. අය ඔහුට තර්ජනය කළ කොහොමරි ඇගේ වැඩේ කරගන්නවා. ඇ කියනවා හැරීට, බලනවාකෝ දැන් තමුන් කරපු වැඩේ නිසා ආරෙන්ව දැනගත තමුන් මෙහාට ආවා කියලා. මං තමුන්ගෙන් උදව් ඉල්ලුවා වුණාට මං තමුන්ට කිව්වේ ඒ වැඩේ ඉවර කළා දාලා යන්න කියලා. ඒත් දැන් සිද්ධ වෙච්ච වැඩේ ඒකෙන් තවත් මගේ කැන්තිය වැඩි වුණා. ජෝති කියනවා හැරීට, තමුන් මං කියන දේ විතරක් කරනවා. මං කිව්වේ තමුන්ට ඉම්ලිව මරන්න කියලා. අනෙක් පැත්තෙන් ඉම්ලි එන්න මාධව එක කතා කරන ගමන් එක පාටම ආරෙන් මාධව ගාවට ඇවිල්ලා ඔහුට හොඳටම ගහන්න හදනවා. ආරෙන් අහනවා, ඇයි තමුන් මගේ වයිෆ බය කරන්න හදන්නේ? මං තමුන්ව අතාරින්නේ නම් නෑ. හැබැයි ඉතින් එම්ලි මේ මැද්දට පනිනවා. එම්ලි කියනවා, ඒ බිපි මමයි මාධවට කතා කරේ. එයා මේ ගෙදර අතරමං වෙලා මමයි යාව මෙහාට ගෙන්න ගත්තේ. අනික එයා මොකටද මාව බය කරන්නේ? ආරෙන් කියනවා, නෑ එම්ලි, අද ඔයාට කිසිම එක්ස්කියුස් එකක් කියන්න බෑ. ඔයාට මෙතන තියෙන ඇත්ත පේන්නේ නෑ. වගේ මාට මගේ පැත්තෙන් අත බලන්න උවමනාවකුත් නෑ. එම්ලි අහනවා, හරි ඔයාට මොනාද පේන්නේ? ඔයාට පේන ඇත්ත මොකක්ද? ඔයා මට මොනාද බලන්න කියලා කියන්නේ? ඔයා කරන්නේ මේ මගේ යාළුවට අපහාස කරන එක. අනෙක් පැත්තෙන් හරි කියනවා ජෝතිට, මේ බලන්න ජෝති, මං දන්නවා ඔයා ඇත්තටම ආදරය කරන්නේ ආරයන්ට කියලා. ආරයන් තමයි ඔයාගේ ඇත්තම ආදරය කියලා. හැබැයි ආදරය වෙනුවෙන් මනසේක මරණ එක හරි දෙයක් නෙමෙයි. ජෝති ඒ වෙලාවේදී එතන තියෙන පොත් ටිකක් අරගෙන එනවා. ඇවිල්ලා හැරිට එක පෙන්නනවා. මේ බලන්නකෝ, මං මේ පොත් එකට ගොඩාක් කැමතියි. හැබැයි මේක දාලා තියෙන මේ රෝස් ෆ්ලවර්ස් වලට නම් මං කැමති නෑ. ඒ නිසා මං මේ මල් කඩලා
ඇතර වෙසෙක් කරලා දානවා. හැබැයි ඉතින් ආපහු දවසකින් දෙකකින් බැලුවාම මේ පොට් එකේ ආයෙත් රසමල් තියෙන්න පුළුවන්. මට මේ පොට් එකෙන් රසමල් සදහට මෑත් කරන්න ඕනේ නම් මං එතනදි ගණතන කරන්න ඕනේ මොලත් එක්ක. මං ඒ පොට් එකෙන් මුල් වලින්ම මේ රස ගහ අයින් කරලා දාන්න ඕනේ. ඔයා මොකද ඔය බලාගෙන ඉන්නේ? ඔයා හරිනම් මට උදව් කරන්න ඕනේ. එහෙම කියලා ජෝති කරන්නේ පොට් එක අල්ලගෙන ඉන්න එක. ඇය හැරීට කියනවා රස ගහ අයින් කරලා දාන්න කියලා. කොහොම හරි ඔහු රස ගහ උදුරලා දාද්දි ඔහුගේ අතත් තුවාල වෙලා. ජෝති කියනවා මේ අහන්න හැරි. මං මෙයාලා දෙන්නව දුරස් කරන්න ගොඩාක් උත්සාහ කරා. හැබැයි මෙයාලා දෙන්නගෙන් එකෙක්වත් එයාලව සැක කරන්නවත් ලෑස්ති නෑ. ඒ නිසා මං කොහොමරි මේ ප්‍රශ්නේ සදහටම ඉවරයක් කරලා දාන්න ඕනේ. ඔයාට මගෙන් ඈත් වෙන්න ඕනේ නම්, මගෙන් මිදෙන්න ඕනේ නම්, ඔයාට තියෙන්නේ මට උදව් කරන එක විතරයි. හැරි කියනවා, ඔයාගෙන් මිදෙන්න නම් මං ඕනම දේ කරන්න ලෑස්තියි ජෝති. අනික පැත්තෙන් ආරෙන් කෑ ගහනවා. මේ මිනිහා යාළුකම කියන දේ හරියට දන්නේවත් නැති කෙනෙක්. එම්න කියනවා යා මේක නිතර නිතර කියලා මගේ යාළුවව සැක කරනවා එබීපී. ඒකත් කිසිම හේතුවක් නැතුව. මාද වඩන්න ආරෙන්ට කියනවා, අනේ මං ආගෙන් වැඳලා සමාවෙල්ලන්නම් සර්. මං සර් හෙතන ජාතියේ කෙනෙක් නෙමෙයි. අනික මං නිසා ඔයාලා දෙන රණ්ඩු වෙන්න එපා. මාදව කතා කරද්දී ආපහු ආරෙන්ට කේන්ති යනවා. තමන්ට කොහෙන් ආපු හයියක්ද? මගේ එම්ලිගේ මැද්දට ඇවිල්ලා කතා කරන්න. ආරෙන් මාදව ගවට ආපහු යන්න හදද්දී එම්ලි බොහොම අමාරුවෙන් ආරෙන්ව නවත්තගෙන මාදවට කියනවා, මාදව දැන් ඔයා ගෙදර යන්න. මං ඔයාට මෙහාට කතා කරේ මේ විදිහට අපහාස වෙඳින්න නෙමෙයි මාදව. එනිසා ඔයා යන්න. ආරෙන් එම්ලිට කෑ ගහනවා, නෑ එම්ලි, ඔයා මේ මිනිහගෙන් සමාව ගන්න ඕන නැහැ. එම්ලි කියනවා අපහු මාදවට, මාදව ඔයාට මං කියන දේ ඇහෙන්නේ නැද්ද? කරුණාකරලා මෙතනින් යන්න. එම්ලි ආරෙන්ව තාමත් අල්ලගෙනයි ඉන්නේ. කේන්තිය වැඩි කමට ආරෙන් ඔහුගේ අත ගොලි කරලා ගහ ගන්න හදද්දී එම්ල ඔහුගේ අත අල්ල ගන්නවා. එම්ල කියනවා, එබීපී ඔයා ආපහු අතාවක්. ඔයාට මේ විදිහට රිද්ද ගන්න උත්සාහ කරොත් එහෙම වුණත් ආරෙන් අහනව එහෙම වුණත් මොකද? එම්ල කියනවා, එහෙම වුණොත් මං අඬනවා. ඇගේ කඳුළු බෙන්දවා එහෙමම ආරෙන්ගේ අත උඩට වැටෙනවා. ඒක තමයි ආරෙන්ගේ දුර්වලකම. ඔහුට දරා ගන්න අමාරුම දේ ඒක. එම්ල කියනවා ආරෙන්ට, එබීපී මං ඔයාව හොඳටම දන්නවා. ඔයා කිසිම හේතුවක් නැතුව මගේ අලු එක තරහ ගන්න කෙනෙක් නෙමෙයි. මට කියන්න ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. අයියෝ එකපාරම මාදව තරක කෙනෙක් කියලා විනිශ්චය කරලා තියෙන්නේ. ආරෙන් කියනවා, මොකද ඒ මනස නරක මිනිහෙක් නිසා, එයාගේ අරමුණ නරක නිසා. එම්ලි හනවා, ඒ කියන්නේ ඒ නිසාද ඔයා මේ විදිහට හැසිරෙන්නේ? එම්ලි කියනවා, ඒත් එබීපී ඔයා ලොකු කාලයක් තිස්සේ මාදව අඳුරනවනේ. එයා කොහොමද එහෙම නරක මනුස්සයෙක් වෙන්නේ? ඔයාගේ ඇස් ඉස්සරහා එයා කොහොමද එකපාරටම නරක කෙනෙක් වුනේ? ඒකට අනිවාර්යයෙන්ම හේතුවක් තියෙන්න ඕනේ. ආරෙන් කියනවා, මාත් කලින් හිතාගෙන හිටියේ මාදව කියන්නේ හොඳ කෙනෙක් කියලා. හැබැයි දැන් එහෙම කියනවත් එක්කම එම්ලිට ඇහෙනවා මිර්චි කෑ ගහන සද්දේ. එම්ලි එළියට ඇවිල්ලා කලබල වෙලා කෑ ගහනවා, මිර්චි ආ කොහෙද ඉන්නේ? අම්මයාට කතා කරනවනේ. ඔයාගේ තාත්තත් ඔයාට කතා කරනවා. නැතනකින් කරුණා කරලා එන්න. ඔයාගේ අම්මව මේ විදිහට බය කරන්න එපා. මිර්චිට කරදර කරලා තියෙන වෙන කවුරුවත් නැමේ ජෝති. එවනකොට එම්ලි ගැස්වල කන්දලෝ ඇයටත් හොයාගන්න බෑ මිර්චි ඉන්නේ කොහෙද කියලා. හැබැයි ජෝති මිර්චිට කරදර කරලා ආරෙන් කියන්න කියපදේ නවත්තන්න ඕන වෙච්ච නිසා තමයි ජෝති මෙහෙම කරලා තියෙන්නේ. එම්ලි අනාන ආරෙන්ට කියනවා, මට තේරෙන්නේ නෑ මං මොනාද කරන්නේ, මිර්චිට මොකද වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලත් මට තේරුණා කවුරු හරි මගේ පස්සෙන් එනවා කියලා. හැබැයි ඊට පස්සේ එකපාරටම මිර්චි කෑ ගන්න සද්දයක් ආවා. මේ හැම දෙයක්ම මගේ වැරදි. ආරෙන් එම්ලිව වැළඳ ගන්නවා. ඔහු කියනවා, නෑ එම්ලි, ඔයා කිසිම වැරැද්දක් කරේ නැහැ. ඔයා මිර්චිව හිර කරගෙන හිටියෙත් නෑ. ඔයා මිර්චිට එයාගේ උපරිම නිදහස දොන්න. කොරලෙක් වුණාම එයාගේ කොඩුවෙන් පියාඹලා යනවා. මොකද ඒක තමයි යාළගේ පුරුද්ද. අපේ මිර්චිත් ගොඩක් ශක්තිමත්, හරියට ඔයා වගේ. එම්ලි අනාන අහනවා ආරෙන්ගෙන්, එම්බීපී මට හිතා ගන්න බෑ මං කී වතාවක් නම් මං ආදරය කරන කට්ටියගෙන් ඈත් වෙන්නද. මං කැමති නෑ මං ආදරය කරන කට්ටියව මගෙන් ඈත් වෙනවා බලන්න. ඇත්තටම මට හිතෙන්නේ මං ආදරය කරන කට්ටිය මගෙන් ඈත් වෙලා යනවා කියලා. අනේ එහෙම වුණොත් මං කොහොමද ජීවත් වෙන්නේ බීපී? ආරෙන් කියනවා, නෑ එම්ලි, කවුරුවත් ඔයාගෙන් ඈත් වෙලා යන්නේ නෑ. මං ඉන්නේ ඔයා ළඟ, ඔයා ගාවම. ඒ නිසා ඔයා බය නැතුව ඉන්න. එම්බීපී ඔයාගේ මොබයිල් එක රින් වෙනවා. ආරෙන් කියනවා, ඒකට කමක් නෑ. එම්ලි අපහු අහනවා, ඒක වැදගත් කෝල් එකක් නම්?
පස්සේ ආරයන් මොබයිල් එක අතට ගන්නවා. එම්ලි හැමම ආරයන් වැළඳගෙන ඉන්නේ. ආරයන් ෆෝන් එක ආන්සර් කරනවා. ආරයන් උත්තර දෙනවා. එම්ලි මේ ඉවෙන්ට් එක කවර් කරාවේ. එම්ලි හනෝ ඔයා මොකද කිව්වේ? ආරයන් කියනවා. එක්ස්කියුස් මී මිස් එම්ලි. ඔයා මෙහෙමද ඔයාගේ බොස්ට කතා කරන්නේ? එම්ලි කියනවා. ඔයා ඔයාගේ චරිතය එක පාරටම මාරු කරනවනේ. ආරයන් එතකොට කියනවා. මොකද දැන් මං ඔයාගේ බොස්. එම්ලි කියනවා හරි. එහෙනම් ඔයා යන්න. මට දැන් ඔයාව ඕනේ නෑ. ආරයන් කියනවා ඒත් මට ඔයාව ඕනේ. හෙට උදේ 8ට හරියටම කිඩ්ස් ඉවෙන්ට් එකක් තියෙනවා. එම්ලි අහනවා මොකද්ද? ආරයන් කියනවා කිඩ්ස් ඉවෙන්ට් එකක්. මේක කලින් වතාවලදී තිබුණා. හැබැයි ඉතින් ටිකක් බෝරින්. මට ඕනේ කරන්නේ මොන හරි විශේෂ දෙයක් මේකෙදි සෙද්ධ වෙනවා බලන්න. මේක සෝෂල් මීඩියා ඉවෙන්ට් එකක්. ඔයා මේක කවර් කරනවා වගේම මේක රිපෝට් එකක් හදන්න ඕනේ එම්ලි. ඔයාට හෙට 12 වෙනකන් වෙලාව තියෙනවා. එම්ලි කියනවා මේක මට විතරක් නෙමෙයි වෙන ඕනම කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඒ තරම් පොඩි වෙලාවකින් කොහොමද රිපෝට් එකක් හදලා ඉවර කරන්නේ? එම්ලි කියනවා ඔයා හිතාමතාම මට බොස් කෙනෙක් විදිහට අනුකරනවා. ආරයන් අහනවා ආරය එතකොට දැන් ඔයා මොකද කරන්නේ? එම්ලි හිමිට ආරයන්ට ලං වෙලා ඔහුට තෑන්ක්ස් කරනවා. ආරයන් එතකොට කියන්නේ හරි හරි පැත්තකට වෙන්නකෝ. මං ඔයාගේ බොස්. ඔයාට මේ අමතර දේවල් වලට හයෙන් පස්සෙ වෙලාව තේනවා. එම්ලිට ඕන කරන ඩීටේල්ස් ටික ඇගේ ඊමේල් එකට එවන්නම් කියලා ඇයට සුබ පතලා ආරයන් මෙතනින් යනවා. ඉතින් හවස වෙලා ආරයන් ආවට පස්සේ එම්ලි කාමරයට වෙලා ආරයන්ට කියනවා. ඔයා දන්නවද ඒ පේපේ? මං මිර්චිගේ කැම ටික එළියෙන් තිබ්බා. සමහර විට මට ඒව මතක් වෙනවා වගේම එයාටත් මාව මතක් වෙනවා ඇති. ඊට පස්සේ ඇඳට වෙලා එම්ලි කියනවා. මං ඒ ඉවෙන්ට් එකේ ප්‍රිපරේෂන්ස් ටිකත් හරි ගැස්සුවා. ආරයන් අහනවා එතකොට තව? ඊට පස්සේ එම්ලි කියනවා මං එහෙමනම් නිදා ගන්නවා. ආරයන් එම්ලිට ළඟලා කියනවා ගුඩ් නයිට් කියලා. එම්ලි නිදාගත්තට පස්සේ ආරයන් කල්පනා කරනවා. මට සමා වෙන්න එම්ලි. මං පළවෙනි වතාවට යෝගෙන් දෙයක් හංගන්නේ. ඒත් මං කොහොමද මගේ රිපෝට්ස් ගැන ඔයාට කියන්නේ? ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔයාට වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලාවත් ඔයා දන්නේ නැහැ. ඒ වැරද්ද සිද්ධ වෙලා තියෙන අපි දෙන්නටම ඔයාගේ හිතරෙදේ කියලා මං මේ ඇත්ත පිළිගන්නේ නැතුව ඉන්නවා එම්ලි. ඔයා මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා. මෙට කලින් මං හිතුවේ මගේ ආත්මගරුත්වය ගැන විතරයි. හැබැයි දැන් මට වැදගත්ම දේ ඔයා. ඔයා තමයි මගේ හැමදේම. ලයිට්ස් ඔෆ් කරාට පස්සේ ආරෙන් දැනෙනවා එක සද්දයක්. ඉතින් ආරෙන් ඇඳෙන් බහලා යනවා එළියට. ආරෙන් දකිනවා ජ්‍යෝතිගෙ අතින් විතරමක් බෙදලා තියෙන හැටි. ඔහු අහනවා ජ්‍යෝති ඔයා හොඳින්ද? ජ්‍යෝති කියනවා ආරෙන් ඇත්තටම මං මේ වතුර ටිකක් බන්න කියලා ආවේ. හැබැයි ග්ලාස් එක මගේ අතින් ලිස්සල වැටුණා. ආරයන් ජ්‍යෝතිත් එක්ක එකතු වෙලා වේදුරුකට අහුලනවා. ඒ අතරදී ජ්‍යෝති අහනවා ආරයන් ඔයා මොකද මෙච්චර රැවෙනකන් ඇහැරගෙන ඉන්නේ? මං ඇහුවේ ඔයා මොන හරි කල්පනා කර කරද හිටියේ? ආරයන් කියනවා නෑ මට වැඩ වගේක් තිබුණා. ඒකයි ඇහැරගෙන හිටියේ. ඒ වෙලාවේදී එක වේදුරුකටුවක් ආරයන්ගේ අතේ ඇනෙනවා. ඔහු එක ගණන් ගන්නේ නැතුව ඉන්නකොට ජ්‍යෝති කියනවා පොඩි තුවාලයක්වත් ගණන් නොගෙන ඉන්න හොඳ නෑ ආරයන්. ඒකෙන් සිද්ධ වෙන්නේ වේදනාවයි තුවාලයි දෙකම දරුණු අතරපත් වෙන එක. ඔහට වේදනාවට අවසානයක් දෙතක් තියන්න උවමනා නම් ඒ තුවාලේ හොඳට සුද්ධ කරලා දාන්න ඕනේ. එහෙම කියන ගමන් ජ්‍යෝති කරන්නේ ආරයන්ගේ අතේ ඇනුණු වේදුරුකට එළියට ගන්න එක. ඊට පස්සේ ඒක විසෙක් කරලා දානවා. ආරයන් වා කරන්න ඕනේ මෙන්න මේ දේ. ආ මගේ වචන ටික මතක තියාගන්න. මේකෙන් ඔයාගේ වේදනාව සදාටම අඩු වෙලා යනවා. එහෙම කියලා ජ්‍යෝති ගියාට පස්සේ ආරයන් කල්පනා කරනවා. ජ්‍යෝති කියන කතාව හරි. එම්ලිව වේදනාවෙන් මුදව ගන්න කියලා හිතාගෙන මං මටම රිද ගන්නවා. හැබැයි මං මෙහෙම ඉන්නවා දැකලා එම්ලිගේ හිතේ සතුටක් ඇති වෙන්නෙත් නෑ. ඒ නිසා මට මාධවගේ අත එළියට ගන්න වෙනවා. ජ්‍යෝති ආරයන්ගේ අතට ප්ලාස්ටර් එකක් දානවා. ඇය අහනවා ආරයන්ගෙන් ආරයන්වා මොනවද කල්පනා කරන්නේ? ආරයන් කියනවා මං මේ කල්පනා කරේ ඔයා ගැන. මේ වෙලාවේ ජ්‍යෝතිගේ මුණට එන්නේ ලොකු හිනාවක්. ඉතින් ආරයන් කියනවා ඔයාගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒත් එහෙම වෙලත් ඔයා තාමත් මට එම්ලිට දෙන්නට උදව් කරනවා. ජ්‍යෝති කියනවා ඇත්තටම ආරයන් මං ඔයාගේ ගෙදරින් යන්න තිබුණේ මීට ගොඩක් කාලයකට කලින්. හැබැයි මං මෙහෙ නැවතුණා. ඒ ඔයා වෙනුවෙන්. ආරයන් අහනවා ඇත්තද? ජ්‍යෝති කියනවා ඔව්. ඒ මොකද? මට විතරයි ඔයා කොච්චර තනි වෙලාද කියලා තේරුම් ගන්න පුළුවන් ආරයන්. මට තේරෙනවා. දෙන්නේ අතරට තුන්වෙනි එකවට පස්සේ ඒ දැනෙන වේදනාව කොයි වගේද කියලා.
ආරෙන් කියනවා ජෝතිට. ජෝති මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ජෝතිගේ හිනාව තවත් වැඩි වෙනවා. ඇය නොයවසෙල්ලෙන් කියනවා. ඔව් ආරෙන් කියන්නකෝ. ආරෙන් කියනවා මං හිතන්නේ ඔයාටයි හැරීටයි දෙන්නට අපහු එකතු වෙන්න. මට ඇත්තටම උදව් කරන්න පුළුවන් වේවි. හරියට ඔයා මට ඉම්ලටයි දෙන්නට උදව් කරනවා වගේ. මං අදහස් කරේ ඔයාලා දෙන්නටත් ඔයාලා දෙන්නගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වුණා නම් ගොඩක් හොඳයි කියලා ජෝති. අනික ඉතින් ඔයාට ඕනි කාලයක් මෙහෙ ඉන්න පුළුවන්. කොහොමත් අපි එක පවුලක්නේ නේද යාළුවා? එහෙම කියලා ආරෙන් හදන්නේ හයිෆයි එකක් ගහන්න. හැබැයි ඉතින් ආරෙන්ගේ අතත් චුට්ටක් විතර රිදෙනවා. පස්සේ ඉතින් ඔහු ගුඩ් නයිට් කියලා මෙතනින් යනවා. ජෝති කල්පනා කරනවා දෙන්නෙක් අතර මොන හරි දෙයක් සිද්ධ වෙන්න ඕනේ නම් ඒ දේ සිද්ධ වෙන්න ඕනේ අපි දෙන්න අතර ආරයන්. ඒ දේ අනිවාර්යයෙන්ම හෙට සිද්ධ වෙනවා. මොකද ඇයට මගේ පාරෙන් ඉම්ලිව අයින් වෙනවා. ඉතින් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.